වලදී සරලනුවර්ති චලිතය සඳහා උදාහරණ එකක් සාකච්ඡා කරා. මොකද්ද ඒක? සරලාවලම්බේ නේද? සරලාවලම්බේ සාකච්ඡා කරා. එයාගේ චලිතය සරලනුවර්ති කියලා අපි පෙන්වුවා නේද? එයාගේ චලිතය සරලනුවර්ති කියලා අපි පෙන්වුවා. රයිට්. අද අපි කතා කරන්න යන්නේ දෙවෙනි උදාහරණේ. මොකද්ද දෙවෙනි උදාහරණය? සර්පිල දුන්. රයිට්. සර්පිල දුන්. මෙන්න මෙහෙමයි. අපි සර්පිල දුන්නක් ගමු මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තියෙනවා සර්පිල දුන්න. ඔය තියෙන දුන්න විතරක් තියෙන්නේ. පුතේ මෙයාට ස්කන්ධයක් එල්ලපුවාම මොකද වෙන්නේ? එයා ටිකක් ඇදෙනවා. ස්කන්ධයක් එල්ලලා තියෙනවා. හරි? ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මේ ස්කන්ධ එල්ලපුවාම තියෙන මට්ට. අපි මේ ඇදෙන පට්ටම E කියලා ගන්න. ස්කන්ධයක් එල්ලපුවාම එයා ඇදෙන මට්ටම අපි ගන්නවා මොකක් කියලාද? E කියලා. රයිට්. ඊට පස්සේ මම මෙයාව තව ටික පල්ලෙහාට ඇදලා අතාරින්න. තව ටිකක් පල්හැට දලා අතන්. දැන් එයා ඉන්නේ මෙන්න මේ මට්ටමේ. ඒ කියන්නේ මෙයා E, මෙයා මං ගන්නකො X කියලා. X ප්‍රමාණයක් තමයි ඇදලා තියෙන්නේ. තේරුණාද? රයිට්. E කියලා කියන්නේ ස්කන්ධය එල්ලපුවාම ඇදෙන දුර. S කියලා කියන්නේ අපි ඇදපු දුර. රයිට්. මෙයාගේ බර පල්හැට ක්‍රියා කරනවා. M. හරි මෙයාගේ බර පල්ලෙහාට ගියා. ඔය තියෙන සර්පිල දුන්නක අවස්ථා තුන එකක් ස්කන්ධයක් එල්ලන්නේ නැති වෙන්න අනිත් එක ස්කන්ධය එල්ලපුවා මැදෙන දුර අනිත් එක x දුරක් පහළට ඇදලා අතරපුවා නේද? x දුරක් පහළට ඇදලා අතරපුවා. රයිට්. අද ගන්නකෝ බලන්න. පැහැදිලිද ගන්න. මෙතන පුතේ මෙතන බලය ඔයාලා ගන්න F1 කියලා මෙතන බලය ගන්න F2 කියලා. හරිද? ඉඳගෙන යන්න පස්සන්ට. මෙතන F එක, මෙතන F දෙක. හරි. හරි ලියන්න. ප්‍රත්‍යස්තතාව පිළිබඳ ප්‍රත්‍යස්තතාව පිළිබඳ
රොබට් උග්ගේ නියමයට අනුව ප්‍රත්‍යස්තතාව පිළිබඳ රොබට් උග්ගේ නියමයට අනුව F අනුලෝමව සමානුපාතිකයි E බලය විතතියට අනුලෝමව සමානුපාතික වෙනවා පුතේ බලය විතතියට මොකද අනුලෝමයි කියලා කියන්නේ බලය වැඩි වෙද්දී විතතියත් වැඩි වෙනවා නේද බලය වැඩි වෙද්දී විතතිය වැඩි බලය අඩු වෙද්දී විතතිය අඩු වෙනවා ඒකයි අනුලෝමව සමානුපාතිකයි මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා කියනවා මොකද්ද බලය විතතියට අනුලෝමයිලු සමානුපාතික ලක්ෂණ සමාන වෙන්න මම නියතයක් දානවා පුතේ k කියලා සමානුපාතික ලක්ෂණ සමාන වෙන්න දානවා නියතයක් මොකද්ද දාන්නේ k කියලා නියතයක් දාන k අපි එකට කියනවා මොකද්ද නියතය දුනු නියතය කියලා කියනවා මොන නියතය කියලා කියන්නේ එකට දුනු නියතය එහෙම නැත්නම් බල නියතය ලියා ගන්න k කියන්නේ මොකද්ද පුතේ බල නියතය එහෙම නැත්තම් දුනු නියතේ දුන්නක් නම් දුනු නියතේ වෙන මොකක් කරේ නම් බල නියතේ වෙන මොකක් කර කියන්නේ ඇයි රබර් පටිය රබර් පටිය කියන බල දුනු නියතේ කියලා එහෙම බෑ රබර් පටිය කියන්නේ බල නියතේ දණ්ඩක බල නියතේ නේද ඕනෙකට තියනවනේ ප්‍රත්‍යස්තාවක් තියනවා මේ එදෙන ස්වභාවයක් තියෙනවා දුන්නකට අපි කියනවා දුනු නියතේ කියලා රයිට් එහෙනම් F සමානයි K E නේද F සමානයි KE F සමානයි KE ඊළඟට අපි K අර්ථ දක්වන පුතේ K කියන්නේ F පෙදීම E K කියන්නේ මොකද්ද F පෙදීම V මොකද F පෙදීම කියන්නේ ඒකක විතතියක් සඳහා අවශ්‍ය බලය මොන බලයද ඒකක විතතියක් සඳහා අවශ්‍ය බලය. ලියන්න k සමානයි f බෙදීම e k සමානයි f බෙදීම e කියලා ලියන්න. ඒකක විතතියක් සඳහා ඒකක විතතියක් සඳහා අවශ්‍ය බලය දුනු නියතය ලෙස හැඳින්වේ නැත්නම් දුනු නියතය ලෙස අර්ථ දැක්වේ දුනු නියතය ලෙස අර්ථ දැක්වේ දැන් මොකද්ද මෙයාගේ එන්නේ ඒකකය k සමානයි මෙයා නිව්ටන් මෙයා මීටර් එහෙනම් k වල ඒකකය මොකක්ද එන්නේ මීටරයට නිව්ටන් කියලා මීටරයට නිව්ටන් කියලා. යක. එහෙනම් පුතේ, හරි මේ අර්ධ දැක්කේ යටි පොඩ්ඩක් ඉරක් ගහ වෙන් කරගත්තත් කමන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද F1 F1 සමානයි KE කියලා F1 කියන්නේ මෙතන මේ F1 මෙයා විතතියේ E එහෙනම් දුරු නියතේ K නම් F1 සමානයි KE කියලා ලියන්න පුළුවන් නේද එහෙනම් අපි ලියවන්න F1 සමානයි KE කියලා මම ගන්නවා එක පළවෙනි සමීකරණේ පළවෙනි සමීකරණය පළවෙනි සමීකරණය දුන්න x තුරක් පහලට ඇද්ද විට දුන්න x තුරක් පහලට ඇද්ද විට දැන් මොකද්ද x තුරක් පල්හැඩ ඇද්දාම දැන් විතතිය මොකද්ද e ධන x නේද x නෑ නෑ e ධන x ආරම්භක පිහිටීමට සාපේක්ෂව e ධන x කියලා ලියන්න පුළුවන්. එහෙනම් f2 ලියන්න පුළුවන් නේද? f2 සමානයි k වාරයක් e ධන x කියලා.
F දෙක සමානයි k වාරයක් e ධන x. F දෙක සමානයි k වාරයක් e ධන x. एक काम देख के ला देवन समीकरण नहीं ये अवस्था अबे ये लड़ना संप्रयुक्त बाले ये मुकाद्द ये लड़ना संप्रयुक्त बाले इन्हें एफ देख कर रीना एमजी ने इधर एफ देख कर रीना एमजी में ये लड़ना संप्रयुक्त बाले में तेरा बारा पाले है टक्रिया करना हुआ एमजी है ना में तेरा संप्रयुक्त बाले ये मुकाद्द नहीं mg ने उड़ने वाले f देखकर पाले ने वाले mg यह मान लिया ना संप्रयुक्त वाले f देखकर ही mg f देखकर क्या ने मुकाद्दे k वार या e धन x रीना mg mg क्या ने मुकाद्दे पाले ने समीकरण है k एना k e धन k x रीना mg වෙනුවට පුතේ අපිට දාන්න පුළුවන් නේද right mg වෙනුවට දාන්න පුළුවන් නේ මෙතන ke කියලා මොකද ආරම්භක අවස්ථාවේ ඕන ඒක තියාගන්නකෝ f එක සමානයි ke සමානයි mg නේ ආරම්භක අවස්ථාවේ මෙතන f එක mg ට සමානයි නේ නිද පැද්දි පැද්දි දැන් තියෙන්නේ කියන්නේ එල්ලිලා ඔහොම නිශ්චලතාවයේ තියෙන නේද එල්ලිලා නිශ්චලතාවයේ තියෙද්දී එල්ලීලා නිශ්චලතාවයේ තියෙද්දි මොකද වෙන්නේ මෙයාගේ බලය බරට සමාන එහෙනම් F එක සමාන mg කියලා ලියන්න පුළුවන් නේද right F එක සමාන mg කියලා ලියන්න පුළුවන් එහෙනම් මෙතන මම ඩිව එක හරිනේ F එක සමානයි ke සමාන mg mg වෙනුවට මම ලියන්න පුළුවන් මොකද්ද ke මේ ke ට මේ e ke කැපුණා එහෙනම් ඉහළට සම්ප්‍රයුක්ත බලය එනවා kx කියලා ඉහළට සම්ප්‍රයුක්ත බලය මොකක්ද වෙන්නේ එකල වැඩේ පොතේ ඉහළට එනවා දන කේක්ස් කියලා. එහෙනම් පල්ලහැට සම්ප්‍රයුක්ත බලය කීයද? ඍණ කේක්ස් නේද? ඉහළට සම්ප්‍රයුක්ත බලය දන කේක්ස් නම් පල්ලහැට සම්ප්‍රයුක්ත බලය ඍණ කේක්ස්. ලියන්න එහෙනම්. එම නිසා M මත පහළට බලය එම නිසා M මත පහළට බලය එම නිසා M මත පහළට බලය ලියන්න පහළට ඉතලක් දාලා ලියන්න ඍණ kx ඍණ kx ඍණ kx මෙයානිකංකවරුවගේද යානිකං ඍණ ඔමේගා වර්ග x වගේ නේද යානිකං ඍණ ඔමේගා වර්ග x වගේ මේ බලන්න යානිකම් මෙයා වගේ නේද මෙයා මෙයා සමානයි ඒ කියන්නේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා නේද ඈ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා රයිට් අපි බලමු මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා right ඒ සමානයි ඍණ k බෙදීමෙන් වරක් x
ඒ සමාන අයරින ඔමේගා වර්ගයේ x නම් මොකද වෙන්නේ පුතේ ඒ දෙන්න අතර මොකද්ද තියෙන සම්බන්ධය ආ ඔමේගා වර්ගය සමානයි කී බෙදීම m කියදෙනවා ඔමේගා සමානයි වර්ගමූල k 8m කියලා එනවා එනවා ඔමේගා වර්ගය සමානයි k බෙදීම m ඔමේගා සමානයි වර්ගමූල k 8m පුතේ අපි දන්නවා කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද ආ කියන්න බලන්න මට හෙන්න නැතුණට කමන්නේ කියන්ද කෝණික ප්‍රවේගය කියන්නේ කවුද 2i 5bdm t දැන් ගිය සතිය ගන්න පුව මතක තියෙන්න ඕන හයි දැන් ඔහේ ඔන්ලයින් යනවා කියලා ඔහේ ඉන්නේ ගිය සතිය උගන්න පුව හොඳට දෙපාරක් විතර කියවන්න ඕන හරි බලන් ඉන්න එපා කොරෝනා ඉවර වෙලා ආවෙ අපි කවදා හරි පටන් ඒවා හීන රයිට් ඉවර වෙන දවසක ඉවර වෙයි රයිට් අපි අපේ වැඩේ කරගන්න ඕන හයි මේ සතිය සතියක් ගෙදරටලා නිකන් ඉන්නවා කියලා කියන්නේ මෙලෝ වැඩක් නොකර ඒවා සාර්ථක වැඩ නෙමෙයි පුතේ හරි මෙසරේ පේනවනේ ෆිසික්ස් වලට ඒ නෑ බී තමයි තියෙන්නේ ඒ තියෙන්නේ ටිකයි අතලොස්සයි හරි හැම්බිල් වල ඒ ගොඩයි ඇත්තටම ඒව නෑ නේද ඔව් සමහර ස්ක්‍රෝල් වල ඒකයි ඒ දෙකයි එහෙම තියෙන්නේ රයිට් බී තියෙනවා ඒකක් ගන්නද නේද මොලේ ඕනා හරි SCO වල තරම් AB S ෆිසික්ස් S AB C ෆිසික්ස් C හරි ඒ අතර මෙහෙම කට්ටියක් ඉන්නවා මොන කට්ටියද C දෙකයි F එකයි F බයෝ C නෑ S තියෙනවා SCS chemistry C ආ බයෝ පේල් එහෙම කට්ටියක් ඉන්නවා අනිත් විෂයන් දෙකම පාස් බයෝ පේල් එහෙමත් ඉන්නවා සුළු ප්‍රශ්නපියා සමහරව ඉන්නවා අද්විතීය කට්ටිය මොනවාද තුනම පේල් හරි F 3යි රයිට් එහෙම කට්ටියක් ඉන්නවා පුදුමාඩම්බරය ළමයි විෂයන් තුනෙන් එකක්වත් පාස් වෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ පුදුම හැකියාවක් තියෙන උනේ ළමගේ ළමයින්ට හරි අපි කියන එකට අසීමිත හැකියාවක් තියෙනවා විෂයන් තුනෙන් එකක්වත් පාස් වෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ අසීමිත හැකියාවක් තියෙනවා හරි ෆේල් වෙන්න තමයි අමාරු පාස් වෙන්න නම් ලේසි S 3ක් ගන්න ලේසි ෆේල් වෙන්න අමාරු අවුරුදු දෙකමාරක් පන්ති ගිහිල්ලා නේද අවුරුදු දෙකමාරක් මාස 30ක් මාස 30ක් නේද කී දහහක් වෙන් කරලා නේද කී දහහක් වෙන් කරනවද මාපිය පන්ති වල විස එහෙම කරලා මාස 30ක් පන්ති ගිහිල්ලා පෙරේතෙක් වගේ කාලා නේද නේද කනවන පුදුම කෑම පන්ති බීසක 1000 ගන්නයි නේද කණ්ඩරයන 200 300 කන එක විතරයි කරන්නේ විශේෂයන් තුනම පෙරේතෙක් වගේ පේල්ලන මොනවාද ඒ වගේ වටිට කරන්න ඕන ඉන්දියාවට ගිහින් දාන්න කොරෝනා හැදේ. විශේෂයන් තුනම් පෙළ කරටි. රයිට්. ඉන්දියාවටම ගිහින් දාන්න ඕන අර පාරවල් ගන්න. හැදේ. ඇයි යන්නේ මාස 30ක් විතර පන්දි ගිහලා විභාගේ පෙළෙන්න පුළුවන්. ඉතින් නිකන් හිතලා බලන්න ළමයි. පැත්ත වෙලා නේ පුටුවකට ගිහිල්ලා මේ පන්ති ඉවර වෙලා පුටුවක් උඩ වාඩි වෙලා නිකන් කල්පනා කරලා බලන්න මාස 30ක් පන්ති ගිහිල්ලා අවුරුදු දෙකක් ස්කූලෙත් ගිහිල්ලා විශේෂයන් තුනම පෙළ වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක්ද කියලා ඔයාලා හිතලා බලන්න. එහෙම කරන කට්ටිය ඉන්න ඕනද? ඔය කරලා තියෙන්නේ. රයිට්? ඔය කරලා තියෙන්නේ. ඕල් ලෙෆ් ඉන්නෝ. එකක් කර බෙල්ලුම් ඉන්නෝ. හරි. 167යි. ලංකාවේ පාස්. ඒ කියන්නේ 33ක් පේල් එකක් කර. ඕල් ලෙෆ් පුත් ඉන්න ඕන තරම්. වැඩේ ලේසි නෑ. හරි. ලේසි නේද මොනා කරන්නද පාස් වෙ අමාරුයි ළමයි ෆේල් වෙ රයිට් එක හොඳම පියා ගන්න ආ රයිට් එනං ඔමේගා කියන්නේ දැන් ගිය සතිය ගන්න පුළුවන් මතක කරන් දැන් හැමෝටම මතක තියෙනවා දැන් ලැජ්ජ වෙන්න ඕන දැන් මේ මන්ලියනේ මම බෝඩ් එකේ ලියලා සමීකරණේ දැන් මතක තිබුණ නැත්නම් ඔය හැමෝම ලැජ්ජ වෙන්න ඕන තම තමන් දන්නවා තමන් මතක නැහැ කියලා හරි මම බලන්න දෙයක් නැහැ ඔන්න මම දැන් ලියනවා ඈ ඔන්න දැන් ලැජ්ජ වෙන්න පටන් ගන්න යාරි හරි 2 5 වෙදීම t ආ ඕක කාටද මතක තිබු නැත්තේ ඒ මතක තිබු නැත්තම් අද දවල්ට කන් දෙපා හරිද ඒක මතක තිබු නැත්තම් අද දවල්ට කන්න තානම් හොරෙන්වත් කන්න තානම් කන්න මට පේන්නේ නැහැ කවනද කාලා විදවන්න පස්සේ ඈ මොනවා නොකියවයි කියන්න එපා
හරි මේ සමීකරණය මතක තිබුණ නැත්නම් අද කන්න එපා මතක තිබුණ නැත්නම් මතක තිබ්බනම් සාමාන්‍ය පරිදි කන්න කමක් නැහැ ඒකට මුකුත් කියන්නේ ඔන්න එන අපතේ ආවර්ත කාලය සඳහා සමීකරණය කදෙන්නේ t සමානයි 2π වර්ගමූල m යට k කියලා t සමානයි 2π වර්ගමූල m යට k කියලා පැහැදිලිද ගත්ත හැටි තේරෙනවා නේද right මෙතනින් ගත්තේ මෙන්න මෙයාගෙන් අරන් ඇවිල්ලා ලස්සනට මෙතනට ආවා පටන් ගත්තේ මෙතනින් කොහොම පිළිවෙලට ඇවිල්ලා හරි ආ දැන් ඔන්න චූටි එකක් මම පෙන්වන්නද මෙන්න මෙයා පොඩ්ඩක් බලන්න මෙයා ටිකක් බලන්නකෝ ළමයි මෙන්න මෙයා ke සමානයි mg නේද ke සමානයි සමානයි අපි එක එක කියලා මේ එක කියන එක එකට දාගෙන කමන්නේ එලේසි එක අන්නේ සමීකරණේ මම ලියනවා ke සමානයි mg ඔන්න බලන් ඉන්න හොඳට බලන් ඉන්න හරිද ළමයි තවද තවද ke සමානයි mg මොකද්ද තවද ke සමානයි mg එහෙනම් මට කියන්නකෝ මම k එහාට දාලා g මෙහාට ගන්නම්කෝ e බෙදීම g සමාන වෙනව නේද m බෙදීම k e බෙදීම g සමාන වෙනව නේද m බෙදීම k right ඒක උඩ ළමයට තේරෙන්නේ right එහෙනම් මෙතන m බෙදීම k වෙනුවට මට e බෙදීම g සමීකරණ ආදේශ කරන්න පුළුවන් එහෙනම් මෙන්න මේ බලන්නකෝ හරි තව ෂෝක් සමීකරණයක් එනවා e බෙදීම g කිය මොකද්ද පුතේ එන්නේ ෂෝක් සමීකරණයක් එනවා ඔන්න ඔන්න ආවලමයි තවත් දෙකක් ආවර්ත කාලයට නේද ආවර්ත කාලයට සමීකරණ දෙකක් ආවා මොකක් දෙකක් t සමානයි 2π වර්ගමූල m යට k t සමානයි වර්ගමූල m යට k නමුත් පුතේ ke සමානයි mg හින්දා e බෙදීම g m බෙදීම k ට සමාන වුණා එහෙනම් මෙතන m බෙදීම k වෙනුවට මං e බෙදීම g දැන් ආදේශ කරා සරලයි නේද ඔබ තේරෙනවනේ ඩෝල තරංග ලේසි රයිට් එහෙනම් ඔබ අමාරුයි කියලා කියන්න එපා හරි සතිය ගානේ නෝට් එක හොඳට කියෝ ගන්න පැහැදිලිව කියෝගෙන වැඩේ කරන්න තේරෙනවා මං කියන දේ එතකොට හරි සරලව මේ වටික ගොඩ දා ගන්න පුළුවන් පුතේ අමාරු දේවල් නෙමෙයි හයි අමාරු දේවල් නෙමෙයි රයිට් එතකොට t සමානයි 2π වර්ගමූල m යට k t සමානයි 2π වර්ගමූල e බෙදීම තේරුණා නේද හැමෝටම තේරුණානේ ආයුට්ට බලා ගන්න එක ආය බලා ගන්න ආය දෙපාර තුන් පාර කියන්න බෑ ආය බලා ගන්න හයි දැන් මම මේකේ සුවිශේෂී කාරණයක් ඉස්මතු කරලා ගන්න යන්නේ පුතේ දැන් අර අපි මෙතන ආය මම මුලට යනවා පොඩ්ඩක් මෙතන අහපව් වැද්දනේ x දුරක් අහපව් x දුරක් ඇද්දනේ ඒ අදින දුර මත ආවර්ත කාලය රඳා පවතිනවද ඒ අහපව් අදින දුර මත ආවර්ත කාලය රඳා පවතිනවද නෑනේ මෙයාගෙත් ඒ x නෑනේ මෙයාගෙත් ඒ x නෑනේ නේද මෙතනත් x නෑ මෙතනත් x නෑ ඒ කියන්නේ අර අපි පස්සේ ඇදපු දුර මත පස්සේ අදිනවනේ දුරක් ඒ දුර මත x හඳ මේ t රඳා පවතිනවද නෑ අන්න සුවිශේෂී කාරණයක් මොකද්ද තරුවක් දාලා ලියා ගන්න පුළුවා මොකද්ද සුවිශේෂී කාරණේ ඈ පසුව අදින දුර x මත ආවර්ත කාලයේ රඳා පවතින්නේ නෑ පුතේ පසුව අදින දුර මත ආවර්ත කාලයේ රඳා පවතින්නේ නෑ රයිට් ලියන තරුවක් දාලා මේන් පෙනී යන්නේ මේන් පෙනී යන්නේ මේන් පෙනී යන්නේ පසුව අඳින අඳින නේද අඳින නෙමෙයි අඳින පසුව සිංහල වල මට වල දන්නවනේ හරි ලියා ගන්න පසුව අඳින ලද x දුර මත
අදිනලද සිම්පල් x දුර මත කැපිටල් t රඳා නොපවතින බවයි කැපිටල් t රඳා නොපවතින බවත් කැපිටල් t රඳා නොපවතින බවත් स्कंदे एल्लो विट ऐतिवन ई विततीय मत स्कंदे एल्लो विट ऐतिवन ई विततीय मत स्कंदे एल्लो विट ऐतिवन ई विततीय मत टी रंदा पवतीन बवय बवत्य टी रंदा पवतीन बवत्य राइट एक्स मत रंदा पवती ने पुते रंदा पवती ने स्कंदे एल्ल पुहाम स्कंदे एल्ल पुहाम एदेन दूर मत तमाई या रंदा पवती तेरुनाद පැහැදිලි නේද ළමයි සරලයි නේද right දැන් අපි ඔන්න ඔය සමීකරණ දෙකෙන් ප්‍රැක්ටිකල් දෙකක් සාකච්ඡා කරන්න යන්නේ සරල අනුවර්තී චරිතය අපි අර අවලම්බයෙන් ගුරුත්ව දිටුවරණේ හේවනේ පරිස්සමාත්මක ඉසති ඔය ප්‍රැක්ටිකල් ඒක අපි අර දීප පොතේ දැන් පුරව ගන්න ඕන දවස් එකක් කරමු සාමාන්‍ය විදිහට අපි කරගෙන අපි වැඩේට කරගෙන යන් ඉතින් එහෙම කලබලයක් නැහැ मतृका जी निर्णय जी जी गुरुत्वरणे गुरुत्वरणे निर्णय अभी दुन्नारगन නිකන් දුන්න විතරක් තිබ්බොත් ඔහොම ස්කන්ධයක් එල්ලපුවාම ටිකක් ඇදෙනවා නේද ස්කන්ධයක් එල්ලපුවාම ටිකක් ඇදෙනවා කොච්චර දුරක්ද ඇදෙන්නේ අපි එකට කිව්වා ඊ දුරක් කියලා නේද ඊ දුරක් තමයි ඇදෙන්නේ නේද එහෙනම් අපි සමීකරණය ආවා t සමානයි 25 වර්ගමූල e බෙදීම g කියලා ඔය සමීකරණේ ප්‍රති අපිට කලින් ආවේ ඈ මේ 25 e බෙදීම g එයාගෙන් තමයි අපි එහෙනම් ගුරුත්ව දත්වරණය හොයන්නේ right ආ g නිර්ණය කිරීම කියලා දාලා ඇඳ ගන්න රූපතරාණ ඇඳලා සමීකරණේ ලියන්න බාන හොද ළමයි වගේ හොඳ නැහැ ළමයි කමන්නේ ලියන්න ඇඳ ගන්න මේ अंत कंटाला
මේක වර්ග කරලා ළමයි මේක වර්ග කරන්න t වර්ග 4යි 5 වර්ග ඊවදීම නේද එහෙනම් t වර්ග සමානයි 4යි 5 වර්ග බෙදීම g e Yeah. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ මොකද්ද 4යි t වර්ග සමානයි. එතකොට මේක මල් ලියන්න බලා y සමානයි mx ආකාරයට නේද? එතකොට මේක y අක්ෂය මේක x අක්ෂය. ප්‍රස්ථාරයන් දුත් මෙන්න මේන් ප්‍රස්ථාරයක් එනවා. මේක t වර්ගය කියන්නේ තප්පර වර්ග මේක e e කියන්නේ මොකක්ද පිටත්තිය 10 ඉරින 2යි මීටර් 10 ඉරින 2යි හරි එහෙනම් එනවා අපිට y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් පුතේ ඔක ගණ්ඩ කලින් ඔයාලට सिद्ध වෙනවා මෙන්න මෙහෙම දැන් දත්ත ටික ගන්න එපා නේ ආයික මං කියද දෙනවා ඉස්සල්ලා දත්ත ටික ගන්න. ඉස්සල්ලාම අපි ඊජාගමු x විනාශ කරන්න ඊනේ ආයි. ඊට පස්සේ 25යි t සඳහා කාලය ගත කරනවා. ඒ කියන්නේ ඔයාලා දන්නා ගයක් මේ දන්න ස්කන්ධයක් එහෙම ඉස්සල්ලාම අපි ස්කන්ධය දාමු. m සිම්පල්. අපි ඊටම ග්‍රෑම් 100ක් ග්‍රෑම් 50ක් හරි 100ක්. m ග්‍රෑම් 50යි. ග්‍රෑම් මොනින්? m ට තේම ग्राम सी आई ग्राम एक पनाहाय ग्राम दिसी आई ग्राम दिसी पनाहाय इस्कांदे लबुहाम पुते में दंत एम इस्कांदे लबुहाम ए दूरा पात्र वाने ए दूरा कर कट्टर दीजिए इधर बस से विसिपाहाय टी संधा गत वन काले तब एक दूरा पाल है इधर आता है ना अत अतरा बोलते नहीं मैं यह ल पाल का बंद दोल विसिपाक संधा गत वन काले मैंने कहा एक इन टी होया गन्नवा ඊට පස්සේ එකෙන් t වර්ගය හොයාගන්න. right ග්‍රෑම් 50 ඉල්ලනවා e මන ගන්නවා 25ක් t මන ගන්නවා t හොයාගන්නවා t වර්ගය හොයාගන්න. නේද? ඊට පස්සේ ග්‍රෑම් 100 right ග්‍රෑම් 100 ඉල්ලනවා. ඉල්ලලා 25 මේ e හොයාගන්නවා. කොච්චරක් දුර පාත් වෙනවද කියලා හොයාගන්න. පාත්‍රාට පස්සේ මොකද කරන්නේ මෙයා x තුරක් ආය ඇදලා පල්ලහැට ඇදලා අතාරින්න. එතන මොකද වෙන්නේ මෙයා ඉහළ පහළ ඔහම යනවා. උඩ යනවා පල්ලහැට. උඩ යනවා පල්ලහැට. ඒ වගේ දෝල්ල 25ක් සදා ගතව කාලය වෙනකන්. මැනගෙන t හොයාගෙන t වර්ගයේ ගණනය කරලා අන්නර වගේ ප්‍රස්ථාරයක්. ඒ ප්‍රස්ථාරයෙන් අපිට පුළුවන් පුතේ මෙන්න මෙහිම අනුක්‍රමණය නේද අනුක්‍රමණය සමානයි කාටද අනුක්‍රමණය tan theta නේද tan theta සමානයි 4යි 5 වර්ග බෙදීම g ට සමාන කරා මෙයාට සමාන කර අනුක්‍රමණයට සමාන right සමාන කරලා इतनी जी युक्त करना जी समान
හතරයි ෆයි වර්ග බෙදීම tan theta ඔයාලට පුළුවන් පුතේ මේකෙන් මේ ගණනය කිරීම කරලා කාව හොයන්නද ඈ ගුරුතුතු තුරණයාගේ පරීක්ෂණාත්මක හොයන්න පුළුවන් තේරුණාද ෆයි දැන් අඩුපාඩු එක හදා ගන්න වගු අඳ ගන්න මෙයත් අඳ ගන්න ලියා ගන්න ඉක්මන් කරන්න පැහැදිලිව ලියා ගන්න अवबोधे लिया मुका को आवे के හරි නේද? රයිට්. ඒක පැහැදිලි නම නේද? අනුක්‍රමණය මොකෙන්ද එන්නේ g සමානයි 4 5 වර්ග tan theta ගෙන් ආ. රයිට්. ඒක හොඳට පැහැදිලි වුණානේ. දැන් මොකක්ද කියන්නේ කියලා නේද? රයිට්. එහෙනම් ඊගාලියාකර මාතෘකාව k නිර්ණය කිරීම මොකද්ද? k නිර්ණය කිරීම वर्गमूल වර්ගමූල m බෙදීමකේ රයිට් වර්ග කරන්න t වර්ගය 4 5 වර්ගය m බෙදීමකේ එහෙනම් t වර්ගය සමානයි 4 5 වර්ග බෙදීමකේ වරක් m කියලා එනවා මෙයා තමයි කවුද පුතේ y මෙන්න y මෙන්න m මෙන්න x රයිට් එතකොට මෙයා තමයි අනුක්‍රමණයේ බවට පත් වෙන්නේ නේද මෙයා තමයි අනුක්‍රමණයේ බවට පත් වෙන්නේ එතකොට පුතේ උතලදී කවුද දැන් සෝආයක්ත විචල්්‍ය බවට පත් උනේ එල්ලපු ස්කන්ධය ඒක දැන් අමතෙන් හොයන්න ඕනද නෑ ආයේ පැටිකල් එක කරන්න ඕනේ මේ බලන්නකෝ මේ වගුවේ තියෙනවනේ දත්ත ටික x අක්ෂර දැන් ඕනේ m ඕන් තියෙනවා y අක්ෂර ඕනේ කවුද t වර්ග t වර්ගත් අපි ගාව දැන් තියෙනවනේ m උත් තියෙනවනේ දැන් සෝආයක්ත විචල්්‍ය කවුද? එම්
පරායත්න විචල්‍ය වෙන්නේ කවුද T වර්ගය එහෙනම් අපි මේ ප්‍රස්ථාරය අඳිනවා හයි අපිට පුතේ ප්‍රස්ථාරය අඳහම මෙන්න මෙහෙම එකක් කි හයි එතකොට මෙයා කවුද M මොන M'ද එල්ලපු ස්කන්ධය 10^3 kg මෙයා කවුද T වර්ගය එයා තප්පර වර්ගය නේද ප්‍රස්ථාරේ ඕන් ආවා ඔන්න ප්‍රස්ථාරේ y සමානයි මොකද්ද පුතේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඔන්න ප්‍රස්ථාරේ right එතකොට අපිට ලියන්න පුළුවන් දැන් කවුද කවුද ලියන්න පුළුවන් අනුක්‍රමණය ඔන්න ලියනවා මම අනුක්‍රමණය සමානයි අනුක්‍රමණය tan θ සමානයි කවුද මෙයා θ නම් 4/5 වර්ග බෙදීම කේ නේද මෙන්න අනුක්‍රමණය right එහෙනම් අනුක්‍රමණය මෙයා නම් මේකට සමාන වෙනව නේද සමාන වෙනවනේ right එහෙනම් මොකද්ද වෙන්නේ k සමානයි 4/5 වර්ගය බෙදීම tan θ කියලා මෙයාගෙන් වහන්නට පුළුවන් කාව හොයන්නද දුනු නියතේ හොයන්න right ඔන්න අපි හෙව්වා පුතේ දුනු නියතේ right ලියා ගන්න බලන්න හැමෝම පැහැදිලිව ලියා ගන්න දුනු නියතේ හෙව්වා ඔන්න තේරුම් ගන්න ලියා ගන්න ඕන හරිද ළමයි නෑ ළමයි තේරුම් ගන්න ලියා ගන්න අමාරුනේ හරි ලේසි හතරයි ෆයි වර්ග බෙදීම ටෑන් තීටා ප්‍රස්ථාර අනුක්‍රමණයෙන් වල දුනු නියතිය අගේ හොයා ගන්න පුළුවන් හයි අමාරු දේවල් නෙමේ පුතේ තියෙන්නේ හරි සරල දේවල් හරි එහෙනම් අපි උදාහරණයක් අද පුද්ද හරි ඔන්න අපි පැට්‍රික දෙකක් කරා අපල් කර පැට්‍රික දෙක දුරු නියතේ හෙව්වා කවුරු ඇසුරෙන්ද ඈ කවුරු ඇසුරෙන්ද දුන්න දුන්න ඇසුරෙන් ආ දුන්න දුන්නක ස්කන්ධයක් ලැබුවා අපිට පැට්‍රික දෙකක් කරා මොකද G හොයන්න පුළුවන් K හොයන්න පුළුවන් රයිට් එහෙනම් ලියා ගන්න පොඩි උදාහරණයක් ඔක ලියාගෙන ඉවරනම් ලියාගන්න පොඩි උදාහරණයක් හැමෝම හදන්න තලියම එක්තරා ග්‍රහලෝකයක ලියන්න පුතේ උදාහරණේ එක්තරා ග්‍රහ වස්තුවක කිව්වත් කමන්නේ එක්තරා ග්‍රහ වස්තුවක පෘෂ්ඨයේ මතදී සරල අවලම්බයක පෘෂ්ඨයේ මතදී සරල අවලම්බයක දෝලන කාලාවර්තය තප්පර 3ක් වේ දෝලන කාලාවර්තය තප්පර 3ක් වේ අවලම්බය 1 මීටර් වලින් කෙටි කල විට අවලම්බය 1 මීටර් වලින් කෙටි කල විට කාලාවර්තයේ තප්පර 2ක් විය කාලාවර්තයේ තප්පර 2ක් විය අවලම්බේ මුල් දිග සොයන්න අවලම්බේ මුල් දිග සොයන්න ආයි කියනවා ආගන්ඩ
තියාගත්ත කට්ටිය හදන්න අනික කට්ටිය ආයෙ ලියා ගන්න. ලියා ගන්න බැරිච්ච කට්ටිය ඉන්නවද? අයනම් ඔන්න ආයෙ කියමු. එක්තරා ග්‍රහ වස්තුවක එක්තරා ග්‍රහ වස්තුවක පෘෂ්ඨයේ මතදී සරල අවලම්බයක දෝලන කාලාවර්තයේ තප්පර 3ක් වේ. සරල අවලම්බයක දෝලන කාලාවර්තයේ තප්පර 3ක් වේ. අවලම්බය 1 මීටර වලින් කෙටි කල විට අවලම්බය 1 මීටර දිග අඩු කරනවා. එකයි කරන්නේ. 1 මීටර වලින් කෙටි කල විට කාලාවර්තයේ තප්පර 2ක් විය. කාලාවර්තය තප්පර 2ක් විය. අවලම්බේ මුල් දිග සොයන්න. අවලම්බේ මුල් දිග සොයන්න. හරි හදන්න ළමයි. තනියම හදාගෙන යන්න. හරි. පොඩි වෙලාවක් දෙන්නම් මම. රයිට්. පොඩි වෙලාවක් දෙන්නම්. ඔයාලා තනියම හදාගෙන යන්න. හරි. අපි හදමු ගාන නේද? टी समान टू फाइव वर्गमूल एलबदी मजी अपे समीकर आवर्त काले तप्पर तुनाई टू फाइव वर्गमूल एलबदी मजी एक एक के लगा बस आवर्त काले देखा के नवा दिग मीटर एक ही अडू कर पो එක දෙකෙන් බෙදමු තුන බෙදීම දෙකයි එල් බෙදීම එල් ඍණ එකේ වර්ගමූල වර්ග කරන්න නවයේ බෙදීම හතර සමානයි එල් බෙදීම එල් ඍණ එකට නේද නවයේ බෙදීම හතර දැන් හරස්කෘතිය දාන්න නවයයි එල් ඍණ නවය සමානයි හතරයි පහයි එල් සමානයි නවයයි එල් සමානයි නවය වෙදීම් පහයි එල් සමානයි 1.8 මීටර කියලා සංඛ්‍ය දෙන්නේ 1.8 මීටර හදා ගන්න අමාරු දෙයක් නේ හරි හදා ගන්න පැහැදිලිව
හරිද? හදන් ඉවර නම් අපි ඊගාව මාතෘකාව දාගමු ගණන් ටික මම පස්සේ දෙන්නම් හදන්න තනියම හදන්න ඔයාලා. දැන් මාතෘකාව ශක්ති පරිවර්තනය ශක්ති පරිවර්තනය මාතෘකාව දාගන්න ශක්ති පරිවර්තනය සරල අනුවර්ති චලිතයක කොහොමද ශක්තිය පරිවර්තනය ශක්ති පරිවර්තන හයි පොදේ සරල අනුවර්ති චලිතයක් සිදු කරන පද්ධතියේ මුළු ශක්තිය නියතයක් ඒ කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය නියතයක් කියලා ගන්න චාලක ශක්තිය ධන විභව ශක්තිය නියතයක් වඩ රයිට් ලියන්න සරල අනුවර්ති චලිතයක් සිදු කරන සරල අනුවර්ති චලිතයක් සිදු කරන පද්ධතියක මුළු ශක්තිය නියතයකි පද්ධතියක මුළු ශක්තිය නියතයකි සරල අනුවර්ති චලිතයක් සිදු කරන පද්ධතියක මුළු ශක්තිය නියතයකි තියාගන්න ඕක චාලක ශක්තිය ධන විභව ශක්තිය සමානයි නියතයක් එබැවින් එබැවින් සරල අනුවර්ති චලිතයේදී සිදුවන්නේ සරල අනුවර්ති චලිතයේදී සිදුවන්නේ චාලක ශක්තිය හා විභව ශක්තිය අතර හුවමාරුවකි චාලක ශක්තිය හා විභව ශක්තිය අතර හුවමාරුවකි අපි දැන් අපතේ උදාහරණයක් ගත්තොත් සරල අවලම්බය ගත්තොත් ප්‍රවේගය මෙතන උපරිමයි නේද මෙතන ප්‍රවේගයේ උපරිමයි මෙතන ප්‍රවේගයේ අවමයි නේද එහෙනම් චාලක ශක්ති උපරිමනේ මෙතන නේ මෙතන විස්ථාපනයේ උපරිමයි ඒ කියන්නේ විභව ශක්තිය මෙතන උපරිම වෙනවා එහෙනම් අපිට සරල අනුවර්ති චලිතය සඳහා මෙන්න මෙහෙම අඳින්න පුළුවන් ශක්ති ප්‍රස්ථාර විභව ශක්තිය මෙන්න මෙහෙම එනවා චාලක ශක්තිය ඔහොම යනවා මුළු ශක්තිය මෙහෙම යනවා රයිට් ප්‍රමේයදී මොකද්ද ශක්තිය මේ තියෙන්නේ චාලක ශක්තිය කී මේ තියෙන්නේ විභව ශක්තිය PE මේ තියෙන්නේ මුළු ශක්තිය මොකද සරල අවලම්බේ මැද ලක්ෂි තමයි වේගේ වැඩිම නේද එහෙනම් උපරිම වෙනවා ඉබෝ චාල ශක්ති උපරිම වෙන්නේ මැද ලක්ෂි රයිට් පැහැදිලිද හරි ප්‍රස්තර දෙක සරල අවලම්බේක ශක්ති ප්‍රස්තාර තුන විභව ශක්තිය චාලක ශක්තිය හා මුළු ශක්තිය
හරිද පුතේ ලියන්න ඊගාවට සරල අනුවර්ති චලිතයක කලා කෝණය සරල අනුවර්ති චලිතයක සා ආ චා චලිතයක කලා කෝණය කලා කෝණය එහෙම නැත්නම් ෆේස් ඇන්ගල් එක කියලා කියනවා සරල අනුවර්ති චලිතයක කලා කෝණය මෙන්න මෙහෙම වෘත්තයක් අපි ගමු වෘත්ත චලිතයක් මධ්‍ය රක්ෂය අපි දන්නවා අපි විස්ථාපනයක් ගමු මෙන්න මෙහෙම लंब प्रक्षेपण थीटा मैं अंश मिटनांश ए पीटू मी नम बी पीटू मट आना आरंभिक अवस्था मिटन टी समान बिंदु टी सामान अतोपट अभिधान सरलती चलते खरा सरलती चलते खरा कोने के दल कह उमेगा समान आर sin omega t මෙන්න මෙයා තමයි අපි කියන්නේ පුතේ මොකක් කියලාද කලා කෝණය කියලා අපි යාට කියනවා මොකක් කියලාද කලා කෝණය මෙන්න මෙයාට තමයි කියන්නේ කලා කෝණය කියලා කලා ෆේස් ඇන්ගල් සරල අනුවර්ති චලිතයක් සිදු කරන වස්තුවක කලාකෝණය තමයි සාකච්ඡා කරේ අපි කලාකෝණය අර ගැඳලා මෙතන ලියා ගන්න කලාකෝණ සරල අනුවර්ති චලිතයක් සිදු කරන වස්තුවක කලාකෝණ කලින් පස්තල
बलागान हरे नहीं हाय दें मैं के अभी प्रस में विस्तारण काल प्रस्तार ऐंदु को हम देने मैं के मैं आटा पे विस्तारण काल प्रस्तार ऐंदु पुत्र को हम देने विस्तारण काल प्रस्तार या कुछ में ऐंदु ओके विस्तारण काल प्रस्तार ऐंदु को हम साइन वाक क्या अपने मिन्न में ही मंगीला ओहो मंगीला साइन वाक क्या मिन्न मितन आगे किये द दाना आर मितन आगे किये द खीना आर और ना विस्तापन काला पस्ता एक ऐसे का पटांगरण दिन बुला मैं खाला को ने डानू हुआ मैं का पटांगरण दिन को है ना हरी मदलाक्षी ने एक रे बिंदु में विस्तापन पटांगरण दिन राइट ना उनका उदाहरण एक जिले गातो तापिता මෙන්න මෙතනින් පටන් ගන්න සරල අවලම්බයකට සමාන කරන්න පුළුවන්. මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරි? ඊට පස්සේ තමයි දෙපැත්තට ඔහොම යන්නේ. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා ආය ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා තියෙන්නේ. පටන් ගන්න තියෙන්නේ මෙතන. ආය මෙහෙම ගියා මෙතන. ආරම්භය මෙන්න මෙතන. බිංදුව 90 180 270 300. තේරුණාද? ප්‍රස්තරණ ගන්න විස්ථාපන කාල ප්‍රස්තාර මේක ඇඳලා ඊට පස්සේ වාක්‍ය ඇඳලා ඊට පස්සේ උදාහරණ දියාගමු ඇඳ ගන්න ප්‍රස්තාර අධිෂ්ඨානෙන් මාඩු ඇඳ ගන්න दोलनेवन सरल अवलंबेकट समान कलह दोलनेवन सरल अवलंबेकट समान कलह චුට්ටමම මෙන්න පොඩ්ඩක් යට අඳින්න ලියන්නම් පොඩ්ඩක් අගයන් ටික අංශක බිංදුව ඊට පස්සේ අංශක 90 මෙතන ආ 180 මෙතන 270 මෙතන ආය 360 මෙතන අංශක දෙක මේ යන්නේ බිංදුව 90 බිඳුව ටී බෙදීම හතර ආය තීවිදීම දෙක තුනයි තීවිදීම හතර ආයි ආවර්ත කාලය හැටි බිඳුව ආවර්ත කාලයෙන් හතරෙන් පංගුවා ඊටස ආවර්ත කාලයෙන් භාගයයි ආවර්ත කාලයෙන් තුනෙන් පංගුව හතරෙන් හතරෙන් තුනයි ඊටස ආවර්ත කාලය මෙහෙම ගියා මෙහෙම ආවා මෙතනට ගියා ආය මෙතනට ආවා නේ ඉදිරින් පටන් ගන්න කොහොම ගියා කාලයයි කෝණයයි වෙනස් නැහැ. පැහැදිලිව දාගන්න. පස්තරේ ඇඳලා.
අපේ නම ඊගාව අවස්ථාවට ඊගාව අවස්ථාවෙත් මම මේ වගේ උදාහරණයක් කතා කරන්න යන්නේ ඔව් මරියා ගන්න පුතේ අවස්ථාවක කියලා ඉස්ලාම් මම මෙන්න මේ රූපයක් ගන්න අවස්ථාවක मंगाने के एक अवस्था पूरा बिना सीधी हक कथा करने में बलन अभी काम में इन्हें मिहिम वृत्तिया न वृत्ति ओके मध्यलक्ष्य मध्यलक्ष्य अन्न साधारण अवस्था लेकिन मेरे पटांगण मेन मेतनी राइट पटांगण में राइट मैंने मेहमे उत्या कापी गत्ता मेतनी दा पटांगण मेन මේක පටන් ගන්න අවස්ථාව මේක තමයි t සමානයි බිංදුව ඒ කියන්නේ මෙතන කෝණයක් තියෙනවා ඇල්ෆා කියලා ගමු කෝණය මේක තමයි දැන් අර අපි ගත්ත සාධාරණ අවස්ථාව right මෙන්න q මෙන්න q මේ කෝණය තමයි දැන් විස්ථාපනය θ එනම් මේ කෝණය කීයක් වෙනවද? තීටා ධන ඇල්ෆා නේ? තීටා ධන ඇල්ෆා right? පටන් ගන්න මෙතනින් t කාලය මෙතන. ආරම්භය මෙතන. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඉස්සරහින් තමයි පටන් ගන්නේ නේ? මම ඒක එක අවස්ථාවකට ගත්තා. හරි? ඒක පටන් ගන්නේ පොඩ්ඩක් ඉස්සරහින්. තේරුණාද? ඉස්සරහින් පටන් ගන්න. එතකොට දැන් අපි ලිව්වොත් මේක අපි දන්නවා කීයද මේක කීයද y මෙයාර නම් මට ලියන්න පුළුවන් මොකද්ද පුතේ sin θ ධන α සමානයි y බෙදීමා එහෙනම් y සමානයි r sin θ ධන α අපි දන්නවා y සමානයි θ කියන්නේ කවුද ओमेगा टी दाना अल्फा अल्फा के अंदर पड़ा किस तरह है पटांगा नहीं इंदा अल्फा कौन है किस तरह है तमाई दौड़ने पटांगा राइट मिन्न में यहाँ टॉपिक किया ना बोलते खाला कौन है कद किया नहीं खाला ये संपूर्ण कौन है मनो कौन है ले खाला कौन है मिन्न में अल्फा ना किया ना पटांगा ना कौन है इंदा කාලාරම්භ කෝණය කියලා මොන කෝණේද කාලාරම්භ කෝණය කියලා කියනවා කාලාරම්භ කෝණය පැහැදිලිනේ ඕ රයිට් උදාහරණයක් අඳින්න කලින් ඔක පොඩ්ඩක් අඳන් ගමු එක අවස්ථාවක් කියලා දාලා අඳ ගන්න බලන්න පුතේ එක අවස්ථාවක් කියලා දාලා අඳ ගන්න එක අවස්ථාවක් කියලා දාලා අඳ ගන්න අවස්ථාව නේද t සමානයි බිංදුව ඇල්ෆ කෝණයක් විස්තරයෙන් තමයි පටන් ගන්න. ඒක තීට කෝණයක් විස්ථාපණය වෙනවා අර r විස්ථාපණය y මේ සිරස් විස්ථාපණය y t සමාන t අවස්ථාවේ. එතන කෝලේ කියන්න පුළුවන් ඔයාලට ඒකාන්තර කෝණ සමාන වෙන හින්දා t ධන ඇල්ෆා කියලා. ඒකාන්තර කෝණ සමාන කියන්නේ t ධන ඇල්ෆා. ඔතන sin θ θ ධන ඇල්ෆා θ ධන ඇල්ෆා සමාන සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාදයේ මේ කර්ණේ එනම් sin θ ධන α සමානයි y බෙදීමාල් y සමානයි r sin θ ධන α y සමානයි r sin
ओमेगा टी देन अल्फा के लिए नो राइट एक्सर कर को हम वाला टे खाला कोणी है ना वैसे में उड़ते ही नहीं करा कि ना खाला रंब कोणी के ला खाला रंब कोणी के लगे देंगा आप योगर उदाहरण यानी मुहार आवलाम बेंदुम पान देंग और तो अन्य मंदिर पुरुवांग मिंडो ना कौन आवलाम बेंदने देंग आवलाम बे पटांगा ने बोते में तो नहीं मिन्न में हर ये तमाय आवलाम बे पटा तो घट मिन्न में तो नहीं गिहिला आय में तो नहीं एक यानी देंग उतने पटांगा ताम मिहिमगिया आय उहुमगिया आय में तो नहीं ताम एक यानी හරියටම සිරස්ස මධ්‍ය ලක්ෂණේ මේ පටංගා ටිකක් ඉස්සරහින්. ඒකනේ ටිකක් ඇල්ෆා කෝණයක් ඉස්සරහට විස්ථාපනයක් එලා තින්නේ නේද? ඇල්ෆා කෝණයක් දාපු හින්දා තමයි මෙයා ටිකක් ඉස්සරහට යන්නේ. ප්‍රස්ථාරය පටන් ගන්න ඕනේ ඉස්සරහින් එහෙනම් නේද? ප්‍රස්ථාරය පටන් ගන්නත් ඕනේ ඉස්සරහින්. ධන දිශාවට හින්දා ප්‍රස්ථාරය කොහොමද එන්නේ? ප්‍රස්ථාරය වලට ඒ මෙන්න මෙහෙම ඉස්සරහෙන් පටන් ගන්න තියෙන්නේ විස්ථාපනයක් තියෙනවා පොඩි විස්ථාපනයක් මෙතන තියෙනවා නැතුව බෑනේ නේද ඉස්සරහෙන් පටන් ගන්න ඕන එහෙනම් උදාහරණ කියලා දාලා පොතේ मैं कहता गान अंदला मैं कहता अंदर गान अंदर गान हो इकावस्ता उदाहरण ने डाला अब यार ये का दिखा अवस्था बट दिखा अवस्था दिखा अवस्था वे मंगा दिन वा मैंने में ही मिला एक ही बुते दें में तीन ने आरंभ का अवस्था में चिरास दें आरंभ में तीन ने मैंने में तो उन्नत ना तमाज दें टी समान है बिंदु टी टी समान है टी का अरे पास से बता मित्र तेन या तमाई टी समान है मे कोने टी का मे कोने मकाद एल्फ राइट मे कोने टी का तो विस्थापने वाला ती ने मे कोने ने මේක ඇල්ෆා කෝණය. දැන් මේ සම්පූර්ණ කෝණය තමයි පුතේ තීටා වෙන්නේ. ඒක විස්ථාපනේ. එතකොට මෙයා Q කියලා ගත්තොත් මේ කෝණය මොකද්ද? මේක එනවා නේද තීටා ඍණ ඇල්ෆා කියලා. මෙයා Y. මෙයා මේ කෝණේ තීටා, මෙයා ඇල්ෆා නම් මේක එනවානේ තීටා ඍණ. Z හැඩේ කෝණයනේ. මේ කෝණේ වෙන්නේ තීටාගෙන් ඇල්ෆා අඩු කරන්න නේ එතකොට තීටා ඍණ ඇල්ෆා එහෙනම් මට එන්නේ මොකක්ද y සමානයි sin තීටා ඍණ ඇල්ෆා
I සමාන I මෙතන R ඕනේ I සමාන I R sin theta රින එහෙනම් එනවා Y සමාන I R sin Omega T in alpha. It's a good meatamai kala koni. Meatamai kala rambu koni. Alpha in pitipas simpatangani nang udaharni putte koma lendoni. Saralava lambe patangani pitipas simpika. Itapasitamai mehemagila ayuhumagila. Ternal take a pitipas simpatang. Pastari comes than any water. Vistapan and Apicalin pastari manu. Trina Vistapaniaki. The quarter? Mogad dendone? Trina Vistapan and Mithinim Patangarang. Oh, Maghila. Oh, Maghila. Omen. It got up with the Namkaragan, the Puruampute, Meti and Nimonamastava the Ekavastava. Idirim Patangan Namastava. Meti and Manamastava the Dikavastava. පිටුපසින් පටන් ගන්න අවස්ථාව right කලින් එක ඇඳලා ඉවරලා පස්තරට ඉස්ලාම් මේක ඇඳ ගන්නකෝ මේක ඇඳගෙන මේ ටික ලියාගෙන උදාහරණයක් දාගෙන පස්තරට මං එන්න හැමෝම ඇඳ ගන්න පිළිවෙලට ඇඳ ගන්න කලබලයක් නෑ ඇල්ෆා කෝණය පිටිපස්සෙන් තමයි පටන් ගන්න Potakai Balaganda. Then Patangani base extracted palang, extracted palang, alpha gone up in the Patangan. So the Patang Aramagavasta, Methana, Methantena T Samana T Avasta with it. So the Vista Primangata T Tak, Bulvista Prigani, T Samana, Bindu, T Samana T Takatama, Kodiko Stab with a Gandu. In a better Kodiko Stab, we know T Taki. Patanga the Sitira Sakshet alpha gone up Yati. එතකොට මෙන්න මේ කෝණය එතකොට මෙන්න මේ කෝණය පුතේ එන්නේ මෙන්න මේ කෝණය නේද මෙන්න මේ කෝණය එන්නේ තීටා රින් ඇල්ෆානේ නේද තීටා රින් ඇල්ෆා නම් මේ කෝණයත් තීටා රින් ඇල්ෆායි එහෙනම් sin තීටා රින් ඇල්ෆා සමානයි y වේදී මාන කියලා ලියන්න පුළුවන් එහෙනම් y සමානයි r sin තීටා රින් ඇල්ෆා එහෙනම් y සමානයි r sin ඔමේගා t රින් ඇල්ෆා කියලා Again, අවලම්බය පටන් ගන්න පුතේ මෙන්න මේ හරි නේ මේ මධ්‍ය ලක්ෂයනේ මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂය මෙතනට ටිකක් පිටිපස්සෙන් තමයි පටන් ගන්න right පිටිපස්සෙන් පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ඉන්නේ මෙන්න මෙහෙම මම ඔය දෙවෙනි අවස්ථාවකද දාලා තියෙන්නේ බිඳුවට පල්ලෙහෙන් තමයි එන්නේ right පැහැදිලිනේ බිඳුවට පල්ලෙහෙන් තමයි කලින් ආ බිඳුවට උඩින් It was with your pal. Dika was talking, Ekam and the Ganda, Ekar, Samantha, Homean Done, Ekamatalitani, Homean, Saran Marti, Taliti, Homean. They don't call you in the gun. But we can the gun is salam. Make and the gun, make and the gun, Iverla, Pasta and Pasta in Mandina will have. Pasta and in the villa of the Nang, while okay, the gun will pay the department too. අපියකට කියනවා කලා කෝණය කියලා. මොන කෝණේද? කලා කෝණය කියලා දැන් ඉවරද?
प्रस्तारे अर कल मैं पेदली पलनावस्था दिन कद हर इना कोटस अवसर चुट्टा कभी मुड़ट एम पड़पते अदा पटांगे सरल अनुवारी चलते देवनी उदाहरण देवनी उदाहरण मुखाद सर्पिल दून सर्पिल दून कथागर इसकांदेलपुहाम බලනීතියේ අපි අර්ධ දක්වා දුන්නේතිය අර්ධ දක්වා F සමානයි K E කියලා රොබට් හුක්ගේ නියමයට අනුව K සමානයි ඒකක විකෘතියක් සඳහා අවශ්‍ය බලය තමයි අපි සාකච්ඡා කරේ එහෙනම් ඒක කියාවක රයිට් ඊට පස්සේ අපි ගත්තා සමීකරණ ලිව්වා ආරම්භ ස්කන්ධය එල්ලපුවාම ඇති වෙද්දී F එක සමානයි K E කියලා දුන්න X තුරක් පහළ ඇද්දාම තව X තුරක් වැඩි වෙනවා මෙතන නේද තව X තුරක් මෙතන වැඩි වෙනවා නේද මේ වැඩි වෙච්ච දුර X කියලා ගත්තා බලය F2 k වාරයක් ඉදන x උඩට සම්ප්‍රයුක්ත බලය ගත්තා F2 කරින mg කියලා එනවා k වාරයක් ඉදන x F2 කියන්නේ ඒක mg කියලා කියන්නේ මෙතනින් මේ සම්බන්ධතාවය අනුව mg කියලා කියන්නේ ke එනවා මෙතනට ආදේශ කරපුවාම මේ දෙන්න කැපුණා කැපුණාට පස්සේ k සිදුරිනවා උඩට විතරයි මේ සම්ප්‍රයුක්ත බලය එනම් පල්ලෙහාට සම්ප්‍රයුක්ත බලය ආවා kx කියලා F සමානයි ma දැම්මා F සමාන ma දාපුවාම අපිට සරල අනුවර්තී චරිතය ආකාරයට මේකව නේ රයිට් ඒක ඔප්පු කරලා ඊට පස්සේ අපි සමීකරණ දෙකක් ගත්ත පුතේ ඔමේගා වර්ගය කියන්නේ k බෙදීමෙන් ඔමේගා සමානයි වර්ගමූල k යටෙන් 2π බෙදීම t අදිස කරා t සමානයි 2π වාරයක් m යට k ඒ වගේම අර පළවෙනි සම්බන්ධතාවය අනුව ගත්තා ke සමානයි mg කියලා එකෙන් ආවා t සමානයි 2π වර්ගමූල e යට g කියලා ඊට පස්සේ අපි g නිර්ණය කිරීම කරා ඒක ප්‍රැක්ටිකල් එක පැහැදිලි කරා අපි මෙන්න මේ විදිහට මේකෙදි ප්‍රස්ථාරයක් අපි අඳගත්තා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට මොකක්ද ආවේ වෘත්ත ත්වරණය ආවා භාවිත කරපු සමීකරණය t = 2π වර්ගමූල e යට g
right පැහැදිලි නේ දැන් මේ දත්ත ටික අපි ගත්තා මේක ග්‍රෑම් වලින් දැම්මේ ග්‍රෑම් 50 100 150 200 250 කියලා ඊට පස්සේ මේ ටික හොයාගෙන මේ ගණනය කිරීම කරාට පස්සේ මේ ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් අපිට පුළුවන් වුණා කොහක් හොයන්නද වෘත්තද ත්වරණය හොයන්න ඊට පස්සේ k නිර්ණය කිරීමේ මේ a සමීකරණය මෙන්න මේ සමීකරණය භාවිතා කරලා වර්ග කරපුවා අපිට අනුක්‍රමණය එනවා මෙන්න මේක එතන මේ k එකකින් තමයි අපිට දුරුණියතේ right ප්‍රස්ථාර අනුක්‍රමණයෙන් අපිට ආවා k නියතයක් right ඊට පස්සේ අපි කතා කරා උදාහරණයක් ඒක ඔයාලා හැමෝම හැදුවා නේද ඊට පස්සේ ශක්ති පරිවර්තන ගැන කතා කරා සරල අනුවර්තී චලිතයේ ශක්ති පරිවර්තනය අපි කතා කරා පුතේ චාලන ශක්තිය විභව ශක්තිය දෙකේ එකතුව නියතයක් කියලා එහෙනම් සරල අවලම්බයේ මගින් ඒ උදාහරණය අපි පැහැදිලි කරා ඊට පස්සේ අපි කතා කරා පුතේ පළවෙනි අවස්ථාව නේද පළවෙනි අවස්ථාව මෙන්න මෙහෙම අවස්ථාවක් ගැන අපි කතා කරා සරල අනුවර්තී චලිතයේ කලා කෝණය උදාහරණ පටන් ගත්තෙ මෙතනින් පටන් ගත්තෙ කොහමද වෙන්නේ කියලා right එතකොට ඒකෙදි කලා කෝණය කියන්නේ මොකද්ද කියලා අපි වෙනම මෙතන අර්ථ දක්වුවා ඒකට අදාළ ප්‍රස්ථාරය අපි ඇඳා මුල් ලක්ෂයෙන් පටන් ගන්නෙ නේද සයින් ප්‍රස්ථාරය තමයි එතන ඉන්නේ නේද සයින් වක්‍රය තමයි එතන right ඊට පස්සේ අපි අවස්ථා දෙකක් ගත්ත පළවෙනි අවස්ථාව හා දෙවෙනි අවස්ථාව කියලා මූල ලක්ෂයට ඉස්සරහින් පටන් ගන්න අවස්ථාවකුයි මූල ලක්ෂයට පිටුපසින් පටන් ගන්න අවස්ථාවකුයි මේක පිටිපස්සෙන් මේක ඉස්සරහින් එතකොට ඒ දෙකට අදාළ ප්‍රස්ථාර දෙක තමයි එක අවස්ථාව දෙක අවස්ථාව කියලා අපි ගත් right මේක ඉස්සරහින් ධන අගයක් මේක ඍණ අගයක් ධන ප්‍රතිස්ථාපනයක ඍණ විස්ථාපනයක විතරයි එතන ඔයිට ගාම අද අපි සාකච්ඡා කරේ මම හිතන් පැහැදිලි වෙන්න ඇති ඔයාලට ඔතින් පස්සේ තියෙන අලුත්ම කොටසක් වෙනකොට ඔය ටික හොඳට කියව ගන්න right ඔකට අදාළ අපි ටියුට් එක දැන් මේ සතියේ නෙමෙයි ගා සතියේ වගේ ගන්න පුළුවන් ඔගේ මේ සතියේ මේ මාසෙට ටියුට් දෙකක් එනවා ඔයාලට ඒ දෙක දෙපාරකට ඇවිල්ලා ගන්නව කමක් නැහැ ඉතින් මේ මාසෙ විතරයි ලබන මාසෙක මම මුල් සතියේම දෙන්න උත්සාහය දරන්න right ඔය ටික හොඳට කියව ගන්න පුතේ හරි හොඳට අවබෝධයෙන් ෂෝට් නෝට් එකක් වගේ ගහ ගන්න අමාරු දේවල් නැහැ ඔතන right එනං අදර ඇති ඔය ටික හොඳට බලලා ඔය පාඩම හරිය උනන්දුන් අපි ලබන බදාදා ඒකට ඊගා ඊගා සතියේ දවස් දෙක කියලා කියන්නේ මේ පැය පහ තුල ඉක්මනින් පාඩට ගෙනා ඔයාලට කරන වැඩ ප්‍රමාණය වැඩි ඒ වුණත් කරන වැඩ ප්‍රමාණය වැඩි එකින් ද නිකන් ඔහේ ඉඳපා පාඩම හොඳට තේරුම් ගන්න නම් එදිනෙදා වැඩ කරන්න ෂෝට් නෝට් එක ගහ ගන්න right වැඩ කරන්න ඒකින් ද අද වෙනදේතොර පේපර් එක වැටෙනවා රැයට පේපර් එක අද හරි හිට උදේ හරි අද රැය හරි පේපර් එක කරන්න එතකොට අපි පේපර් එකට දවසක් දාගෙන ඒක සාකච්ඡා කරමු. එහෙනම් අදට ඇද්දි එහෙනම් ඔය ටික හොඳට බලා ගන්න. එහෙනම් කට්ටියටම ආයුබෝවන්.